Bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. Hi everyone, May News First Ratri Dahaya Pradhana Puat Prakashaya. Mama Amila Munasi. Mama Koshila Aliyanige Kathana Navadahaya Puat Siras Kalaveta. අස්වැන්නට නිසිමිලක් නොමැතිව ගොවීන් දැඩි අසීරුතාවයට රථවාහන ස්ථානාධිපති අනතුරට ලක්කළ සිද්ධියේ රියදුරු 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට අප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකි වූ තවත් පහක් හෙට දක්වා බන්ධනාගාරයට බුලත් සිංහල ඇගල්ලෝයේ සතිපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල අගමැති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට එදා අපි ගේවරණ ලිංගු සීමා හතර බොරු කරන්න බබුල සිංහ ජනතාවට බොරු කරන්න එපා තමුන්නාසේ බයයි ලබන අයවැලේකගෙන එනකොට තම ලබන අයවැලේකගෙනකොට තමුන්නාසලට ගෙදර යන්න වෙයි කියලා වැලි ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් යුද හමුදා නිලද හරින් දෙදෙනෙකු STF අත්අඩංගුවට පස් දෙනෙකු නිදහස් කිරීමට වැලිකඩ ස්ථානාධිපතිට කප්පම් දීමට උත්සාහ කළ අය පොලිස් ස්ථානය තුලදී අත්අඩංගුවට කෘමියොදර ජල අර්බුද ආදී දහසක් බාධක මැද මහකන්‍ය වගකළ ගොවින් මෙදිනවල අස්වැන්නට නිසිමිලක් නොමැතිව ලත් වෙනවා මේ ඔවුන්ගේ කතාව මේ දිනවල රට පුරා මහකන්‍යේ වී අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා ඊට සමකාමීව නාඩු වී කිලෝවකට රුපියල් 38ක හා සම්බා වී කිලෝවකට රුපියල් 40ක සහතික මිලක් නියම කිරීමටද වියළි මණ්ඩලය පසුගිය දා තීරණය කළා මිලට දීලා අපිට මොනවද වෙන සෙත කියලා බලන්නකෝ ඇඳගෙන ඉන්න අඹුඩෙත් නැති වෙනා ඒ විදිහට උනොත් කුඩිය දීපුවාම ඇති දෙයක් නැහනේ අපිට හෝර මිල එහෙන් බැදී අඩු ගානේ නාඩු 50ටවත් සම්බ හැදිරුවක් ගත්තනම් සාහනයක් අපිට දිනනවා නැත්නම් ඉතින් රජියත් කරන්නේ අපිට संचारे තිබුණු දේපල වලට අලාභහානි සිදු කර ඒ වගේම එහි සවිකර තිබූ වායු සමීකරණයක කොටසක්ද ගලවාගෙන රැගෙන යාමක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් වැලිකඩ පොලිසිය විසින් විමර්ශන සිදු කරමින් තිබුණා මේ අතර මේ පැමිණිල්ලට අදාළ සැකකරුවන් 5 දෙනෙක් අද දින වැලිකඩ පොලිසිය විසින් සිදු කරන ලද දැනුම් දීමක් මත පොලිසියේ පෙනී සිටියා මේ සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම සැකකරුවන්ගේ මිතුරෙක් බව කියන පුද්ගලයෙක් වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා මුණ ගැසී මෙම සැකකරුවන් 5 දෙනා ගරු අධිකරණයට ඉදිරිපත් නොකර සිටින්නයි දන්වා තිබුණා. එහිදී එම පැමිණි පුද්ගලයා වැලිකඩ පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ නිලධාරියා වෙත දන්වා තිබුණේ එලෙස කටයුතු කරන්නේ නම් අල්ලස් වශයෙන් යම් මුදලක් ලබා දීමට හැකි බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වුණු පොලිස් ස්ථානාධිපතිවරයා වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා මේ සිද්ධිය ඔහුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් ඒ වගේම අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දන්වා තිබුණා. මෙම පුද්ගලයා වැලිකඩ පොලිස් ස්ථානාධිපති වෙත රුපියල් 25000ක අල්ලස් මුදලක් ලබා දෙන අවස්ථාවේදී අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙම තැනැත්තාව අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. මේ අතර තනමාල්විල කුඩාඔය ප්‍රදේශයේදී වැලි ව්‍යාපාරිකයෙක්ගෙන් කප්පම් ගැනීමට උත්සාහ කළ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු අදාළියව පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් ව්‍යාපාරිකයාගෙන් රුපියල් 105ක අල්ලසක් ඉල්ලා ඇති අතර ඉන් ලක්ෂයක අල්ලස් මුදලක් අත්තිකාරම් ලෙස ලබා ගන්න අවස්ථාවේ මොවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. වැඩිදුර පරීක්ෂණවලදී සැකකරුවන් පැමිණි මෝටරාතියට අමතරව බොරදුල හගිනියක් T56 48ක් අත්බෝම්බයක් හා
යුද හමුදා නිලැඳුම් කට 16ක්ද විශේෂ කාර්ය බල කාභාරයට ගෙන තිබෙනවා. මරවිල පණංගොඩ ප්‍රදේශයේ ඉදමක මල් පෙළ තවානක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂමව පවත්වාගෙන ගිය ගංජා හේනක් මරවිල පොලිසියෙන් ලදහරින් අද වැටළුවා. මල් පෝච්චි දහසකට අධික ප්‍රමාණයක මෙලෙස ගංජා වගා කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවටගත් අතර තවත් සැකකරුවන් 3 දෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. බලන්න පොලිසියේ රතවාහනාංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකු අද අපමත මුදා හැරුණා. නමුත් ඉන් 5 දෙනෙකුට අද බන්ධනාගාරගත වීමට සිදු වුණේ අප කුන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන්. බම්බලපිටියේදී ඊයේ අලුයම 4:30ට පමණ බොරැල්ල පොලිසියේ රතවාහනාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරච්චන්ද්‍ර මහතා ගමන්ගත් යතුරුපැදිය ඩිපෙන්ඩර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා. එම ඩිපෙන්ඩර් රථයේ සිටි 5 දෙනෙකු හා ඊට පිටුපසින් පැමිණි රථයේ පැමිණි 3 දෙනෙකු අත්අඩංගුවටගෙන අද පසුරුවේ කොළඹ අතිරික මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු හා කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකුද වෙනවා. කරුණ සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා ඩිපෙන්ඩර් රථයේ පැදවූ උදේෂ් රත්නායක නැමැත්තා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සෙසු සැකකරුවන් 7 දෙනා අපමත මුදා හැරීමට නියෝග කළා. නමුත් ඉන් 5 දිනකට අප කොන්දේසි සපුරාලීමට නොහැකි වීමෙන් හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදු වුණා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිඥවරුන් සහ පොලිස් නිලධාරීන් හැර මාධ්‍ය වීදීන් නැතුළු සිසු පුද්ගලයන් අධිකරණයෙන් පිටතට යවා එම නඩු කටයුත්ත විමසීමට අතිරික මහේස්ත්‍රාත්වරයා පීවර ගැනීම විශේෂත්වයක්. පොලේලිය දැල්වෙන අවස්ථාවේ තමයි මේ වාහනය මාර්ගයට ඔහුගේ අතුරුපැදියේ මාර්ගයට ඇතුළු කළේ. ඒක ඉතාම පැහැදිලිව CCTV දර්ශනවල සඳහන් වෙනවා. ඊළඟ කාරණේ තමයි මේ ජීප් රථය රතු එළිය දැල්වෙන විට ගමන් කරන ආකාරය විතරක් නෙමෙයි කොළඹ පුස්තකාල වටරවුම ඒ වගේම ඉන් ඉදිරියට ලිබර්ටි වටරවුම ඔස්සේ මේ රථ දෙක පැමිණෙන ආකාරය ඉතාම පැහැදිලිව CCTV දර්ශනවල තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ රථවාහන උසාවියට නොයදා මේ අධිකාරියට යොමු කරේ මෙහි අම්මාකාරයක මේ මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ චෝදනාවක් තිබෙනවා CCTV දර්ශනානුව. අධිකරණයේ නීතිය ක්‍රියාත්මක කරා, පොලිසියත් ක්‍රියාත්මක කරා. කවුරු හරි කෙනෙක් අතින් වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒක නීතියට යටත් වෙන්න ඕනේ. අනුතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වන විටත් ජාතික රෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබනවා. අතුරුදන් වූ රත්කම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ සිරුරු පිලිස්සූ බව කියන වලස්මුල්ල මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතයේ තිබී අද පස්වරුවේ තවත් අස්ති කොටස් කිහිපයක් හම්බ වුණා. මෙතර ඔවුන් පැහැරගෙන යාමට භාවිත කළ බව කියන කැප් රථයක් අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය බහරයට ගෙන තිබෙනවා. මංජුල අසීල හා රෂින් චින්තක නැමැති ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගැනීමෙන් පසු අක්මීමනි ප්‍රදේශයේ දවසක් තුලදී ඝාතනය කර වලස්මුල්ල මැදකංගොඩ උඩදිනිය රක්ෂිතය තුල ගිනි තබා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කළා. 22 වෙනිදා උඩදිනිය රක්ෂිතය පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහි ගිනි තැබීමක් සිදු කළ ස්ථානයක තිබී මිනිස් අස්ති බවට සැක කිරෙන කොටස් කිහිපයක් හමු වුණා. අද තවත් අස්ති කොටස් හමු ඇත්තේ ඊට ආසන්නව බදක් පහලින් පිහිටි ඇල මාර්ගයක් සමීපෙන්. අපවාර්තාකරු පැවසුවේ පසුගිය දිනවල එම ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් එම අස්ති කොටස් ඇල මාර්ගයේ අසලට ගසා කින විත් ඇතැයි සැක කෙරෙන බවයි. වෑන් රථයකින් මෙලෙස පැහැරගෙන විත් එම දෙදෙනාව කැබ් රථයකට දමාගෙන තිබෙනවා. එම කැබ් රථයෙන් මේ පුද්ගලයන් දෙදෙනාව අක්මීමන නිවසට රැගෙන ගොස් ඝාතනය කිරීමෙන් අනතුරුව මෘත ශරීර වලස්මුල්ල ප්‍රදේශයේ අදාළ රක්ෂිතයට රැගෙන ගොස් තිබෙන්නේත් මෙම කැබ් රථයෙන් බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙන්නේ. අදාළ ව්‍යාපාරිකින් දෙදෙනා ජීවතුන් අතර සිටින බවට පවසමින් නිවසියන්ට ලැබෙන දුරකථන ඇමතුම් පිළිබඳවද අද මාධ්‍යවේදීන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාකින් ප්‍රශ්න කළා. ඥාතීන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඔබෝය සඳහන් කරන කාරණය ඒ ප්‍රකාශවලින් අනාවරණය වුණොත් මතු වුණොත් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර ඒ සම්බන්ධයෙන් විමර්ශන කරයි. පොන්නරුව පුලස්තිගම ගල්කිටි දඹර ප්‍රදේශයේ නිවසක් තුල තිනර බැරලයක් පුපුරා යමින් දසහැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. සදෝ නිම්සර අබේසිංහ මාතලේ පදිංචි දසහැවිරිදි සදෙව් පෙරේදා පස්වරුවේ සිය දෙමාපියන් සමග
පොළොන් නරුවට පැමිණෙන්නේ සිය මිත්තනිය සහ සියා බැලීමේ අරමුණින්. ඊ රාත්‍රියේ මිත්තනියගේ නිවසේ තිබූ තිනර සුළු ප්‍රමාණයක් අඩංගු සම්පූර්ණයෙන් වසා තබන ලද බැරලයක් කැපීමට සදෙව්ගේ පියා කටයුතු කරන අවස්ථාවේ ඒ පුපුරා ගොස් ඇති අතර ඒ අසල සිටි පුංචි සදෙව් බරපතල තුවාල සිදුවීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තවත් 16 හැවිරිදි පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔහු පොළොන්නරුව මහ රුහලේ දෙඩි සත්කාරයක කී ප්‍රතිකාර ලබනවා. ඔහු මේ වෙන විට ශල්‍ය කර්මයකට භාජනය කර ඇතැයි අපවාර්තාකරු සඳහන් කළා. ඔබේ ප්‍රතිචාර අපට එවන්න feedback@newsfirst.lk twitter.com/newsfirstsl instagram.com/newsfirst.lk වැඩිදුර තොරතුරු සඳහා විවිසෙන්න newsfirst.lk හා facebook.com/newsfirstsl වෙත hotline 0114 896 896 හිඟුරක්කොඩ රජරට විද්‍යාලයේ 2019 නිවාසාන්තර ක්‍රීඩාවලියල අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගත්තා. හිඟුරක්කොඩ රජරට විද්‍යාලයේ 2019 නිවාසාන්තර ක්‍රීඩා උළෙල ආරම්භ කිරීමට අදාළ නිල ප්‍රකාශයේ ඉදිරිපත් කළේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මේ අතර දිරිය හෙටක් බස්නාහිර පළාත් ස්වයංරැකියා නියුක්තිකයන්ගේ තොරතුරු හා දුරකථන නාමාවලිය අද පෙරවරුවේ ජනාධිපතිතුමාට පිළිගැන්වුණා. ඒ ජනාධිපති නිල නිවසේදී බුලත් සිංහල ඈගල්ලොයේ සතිපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබූ පසුබිමක අද උදෑසන බුලත් සිංහල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා මෙලෙස අදහස් පළ කළා. බහුකාර්ය මධ්‍යස්ථානය කියලා අපි කාර්යාල පද්ධතියක් එක්ක විවෘත කරන්න හිටපු බහුකාර්ය මධ්‍යස්ථානය නිකම්ම හිස් ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ල වැඩ අවසනුත් නැහැ. ඒකේ වායු සමීකරණය හයි කරලා නැහැ, ලිෆ්ට් එක හයි කරලා නැහැ, පුටු දාලා නැහැ, කාර්යාල පද්ධතිය ස්ථාපිත කරලා නැහැ. බොරුවක් කරන්නේ, සමුරු පළක විතරයි වෘත කරන්නේ. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බොරු කරන්න බැබුල සිංහ ජනතාවට. තමුන්නාසේ බයයි, තම ලබන අය වැලේ කෙනෙකුට තමුන්නාසලට ගෙදර යන්න වෙයි කියලා. ඒ නිසා මේ හිස් බිල්ඩින් වෘත කළා, මිනිසුන්ගේ කිසිම ප්‍රතිලාභයක් නැති ව්‍යාපෘති වෘත කළා, පත්‍රය දාලා, ඒ වගේම ටීවී එකේ දාලා ජනතාව නොවගේවන්න එපා. මේ රටේ ජනතාව බුද්ධිමත්. කෙසේ වෙතත් අද පස්සරුවේ බුලත් සිංහලට පැමිණි අග්‍රාමාත්‍යවරයා අදාළ සතිපොළ හා බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක් වුණා. මෙම අවස්ථාවට අමාත්‍ය පාර්ටි චම්පික රණවක මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. පොලිසිය මේ මද්දව්‍ය මර්ධනය කිරීමේ වැඩසටහන ශක්තිමත් කරේ 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක වුණාන් පස්සේ. දැන් මදූෂ් පිළිබඳක් ඒ අය තමයි විශේෂම උනන්දු අරගත්තේ. දැන් මදූෂ් පිළිබඳ ඩුබායි වල හෙලිදරව් වෙලා තිබෙනවා. පෙරේද ආපහු මද්ද්‍රව්‍ය හිට ඉස්සෙල්ලා මද්ද්‍රව්‍ය මෙහෙම විශේෂ ප්‍රමාණයක් අරගෙන යනවා. ඒත් මේක ආරක්ෂා කරන්න තියෙනවා. අපිට සිංගප්පූරුවෙන් පුහුණුව ආධාර ලැබුවා, ඇමරිකාවේ පුහුණුව ලැබුවා, ඉන්දියාවේ පුහුණුව ලැබුවා, තවත් විශාල සංඛ්‍යාවක් පුහුණු කරන්න තියෙනවා. දැන් නවතහනේ අධේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙත. සිමෙන්ති මිල වැඩි වෙනවා කවුරුවක් කතා කරන්නේ. සුළු අපනයන භෝග කර නිෂ්පාදනය කළා යමක් හම්බ කරගත්ත මිනිස්සු ඔක්කොම බිමට වටලා තියෙනවා. ඒක වහගන්නවා මහ කඳුරේ මදුස් ගැන කතා කරලා. ගියාම අනේ මේක බලනොත් අද ගංගොලට ගියාම මිනිස්සු කඩාගෙන වැටිලා. අනිත් පැත්තෙන් ආණ්ඩුව හොඳට හොරකම් කරනවා. දැන් ඔය සෙන්ට්‍රල් බැංකු මංකොල්ලේ ප්‍රධානියා කවුද? රනිල් වික්‍රමසිංහ. පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිව්වා මම වගකීම් බාර ගන්නවා සෙන්ට්‍රල් බැංකු ගවර්නර්ගේ පිළිබඳව. අන්සර්ට් එකද දැන් මොකද කියන්නේ? ආරංචි තියෙන සිංගප්පූරුවට ගිහිල්ලා අම්බුත්තුනායි කියලා අපි දන්නේ නැත්ත බරු කියලා. දැන් වසර 4ක් වෙනවා මහ බැංකු කොල්ලේ කෙරිලා. අපි දැන් කතා කරනවා මදුෂ් ගෙන්වා ගැනීම, එතනින් ගියාම ඩුබායි වල ඉන්න පුද්ගලින් ගෙන්වා ගැනීම ගැන. පොලිසියත් ඒ සම්බන්ධව විහුසුළු වෙන බවයි පෙනෙන්නේ. ආණ්ඩුවත් වැඩි අවධානය ඒ පැත්තට යොමු වෙලා තිබෙනවා. නමුත් මේ මහා මංකොල්ලේ මොළකරු අර්ජුන් මහේන්ද්‍රන් මහත්මයා අපේ අධිකරණයට ගෙන්වා ගැනීමට තවමත් ක්‍රියා කළා නැහැ. දැන් මේ වරෙන්දු විකෘත් කරයි කියනවා, උදර්පණ නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවායි කියනවා. අපි අවධානය යොමු කරන්නේ මේ අර්ජුන් මහේන්ද්‍රන්
අල්ලා ගෙනවිත් ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව නඩු පැවරීම සඳහා කටයුතු කරන්නට වතුකම් කරුවන්ගේ වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ නම්වල ලෙස බල කරමින් පසුගියදා පැවති විරෝධතාවකට එල්ල වූ බලපෑම් වලට එරෙහිව අද විරෝධතා පැවැත්වුණා දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව පසුගිය 23 වෙනිදා භගවන්තලාව නගරයේ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණේ පසුදින පැවැත්වීම නියමිතව තිබූ විරෝධතාවක් පිළිබඳව දැනුවත් කිරීම සඳහායි එම ස්ථානයේදී පැමිණි කිසියම් පිරිසක් අත්පත්‍රිකා බෙදමින් සිටි පිරිසට බලපෑම් කරමින් ප්‍රකාශ කළේ එදින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් භගවන්තලාවේ විශේෂ උත්සවයක් පැවැත්වෙන නිසා විරෝධතාව අවලංගු කරන ලෙසයි අපි නම් වතුකම් කරු අපි තමයි දළු කරන්නේ අපි තමයි වලු කපන්නේ අපි තමයි පාරවල් සුද්ධ කරන්නේ ඔයාලට මන්ත්‍ර අපි දුන්නේ අපි දුන්නා අපි දෙන්නේ ඕගොල්ලෝ දෙන්නේ අපි ඔයාලා ඉන්නේ මාසෙ දෙකක් පාද වැල තමයි අපි ඉන්නේ මේ කරන්දි කියොත් එහෙම කට්ටිය මොනවද හිතන්නේ මේක මෙහා එන එකට විරුද්ධින් තමයි මේගොල්ලෝ එහෙම කරන්නේ පසුව භගවන්තලා පොලිසිය විසින් එදින විරෝධතාව නොපවත්වන ලෙස වාරණ නියෝගයක් ගෙන තිබුණා මෙම සිදුවීමට විරෝධය පළ කරමින් අද දේශපාලන පක්ෂ වතු වෘත්තීය සමිතිය ඇතුළු සංවිධාන කිහිපයක් කොළඹදී විරෝධතාවක නිරත වුණා. දෙතිය පුරාවටම මේ රනිල් වික්‍රමසිංහ අගමැතිගෙන් අපි අහනවා තමුන්දාසන මතක නැද්ද තලෝකලේ නගර සභා ක්‍රීඩාංගණයේදී ඡන්දෙට ගිහිල්ලා කෝ වතුකම් කරුවන්ට රුපියල් 1000ක් දෙනවයි කියලා. අද වෙනකොට උන් හැට ඒක අමතක වෙලාද වතුකම් කරුවන්ට විරුද්ධව වාරණ නියෝග ගන්නෙ. මේතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් අදාළ සිද්ධිය පිළිබඳව අදහස් පළ කළා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු කතා කියපු රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් අපිට කියලා තියෙන්නේ එයා යන තැන්වල වෙනායට රැස්වීම කරන්න බෑ. ඒ එහෙමනම් අපිට රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ඉල්ලන්න වෙන්නේ අරලේගහ මන්දිරයේ අස්සට වෙලා ඉන්න. අරලේගහ මන්දිරය දැන් කලින් අගමැතිකම රැක ගන්න ඕනේ කියලා පුටුව පදාගෙන අරලේගහ මන්දිරයට වෙලා හිටියනේ මාසයක්. ඒ වගේ අරලේගහ මන්දිරයේ අස්සට වෙලා ඉන්නේ එළියට එන්න එපා. මොකද එයා එළියට ආපු ගමන් ඒ තැන්වල ජනතාවට අදහස් දක්වන්න තියෙන ඉඩ කඩ නැති කරනවා. රනිල් වික්‍රමසිංහ. එයාගේ රැස්වීම තියෙන දවසේ වෙන කාටවත් රැස්වීම කරන්න දෙන්න බෑ කියලා මැරයෝ වෙලා ගහන්න පටන් අරන් තියෙනවා. මැරයන්ගේ ප්‍රහාරය පාලනය කරන වෙනුවට පොලිසිය අත්පත්‍රිකා බෙදා හරිමින් හිටපු පිරිස තමයි අත්අඩංගුවට ගන්න ලැබු 15 දෙනෙක්ව පොලිසිය අත්අඩංගුවට ගන්න. පොලිසිය අත්අඩංගුවට ගන්නේ ජාතික හැඳුනුම්පත අතේ තිබ්බේ නැහැ කියන පදනම් මත. වත්මන් රජයේ වංචා දෝෂණ පිළිබඳ සුවබැලීමේ ජනාධිපති කොමිසමට අදත් පාර්ශව කිහිපයක් පැමිණිලි ඉදිරිපත් කළා. 2015 ජනවාරි 14 වෙනිදා සිට 2018 දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල වංචා දෝෂණ සේවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවට රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමය අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදු වෙතයි පැවසෙන වංචා දූෂණ සම්බන්ධයෙන්. නිවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත්තයි කියන මිත්‍යාව තුළ ඉඳගෙන මේ වෙනකොට රාජ්‍ය මුදල් කොට රුපියල් මිලියන 3600ක් ගෙවලා තියෙනවා පෞද්ගලික රෝහලකට. එතකොට මේ පවරා ගැනීම නීත්‍යානුකූලව වෙලා නැහැයි කියන එක හොඳටම පැහැදිලි. මොකද පෙබරවාරි 12 වෙනිදා 2019 අවුරුද්දේ නැවත වරක් කැබිනට් පත්‍රිකාවක් දානවා මේ රෝහල පවර ගන්න. එතකොට 2017 අගෝස්තු වල පවරාගත්තයි කියපු රෝහල 2019 පෙබරවාරි 12 වෙනිදා නැවත පවරා ගන්න හදන්නේ මොකද? එළමෙන සතිය තුල අපි තවත් පැමිණිලි 20කට අධික සංඛ්‍යාව බාර දෙන්න ලැහැස්ති. විශේෂයෙන්ම පිළිකා ඖෂධ සම්බන්ධයෙන් ටෙන්ඩරේ වෙලා තියෙන වංචා, රෝහල් වල තිබිච්ච රෙදිසේදීමේ කොන්ත්‍රාත්තු ඉන්දියන් සමාගමකට පැවරීම හරහා වෙලා තියෙන අක්‍රමිකතාවයන්, මේ සියල්ල සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඉදිරි සතියේ කාලය තුළ මේ ජනාධිපති කොමිෂන් සභාවට බාර දෙන්න. මේ අතර පාසල් ළමුන්ට ටැප් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතියේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ හරහා සිදු බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන්ද අද කොමිසමෙන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. 2017 තාක්ෂණික ඇගයුම් කමිටුව හරහා ගේන යෝජනාවක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින්. හැබැයි 2017 මේගොල්ලෝ ගේන යෝජනාවලිය අද 2019 මේ 2017 යෝජනාවලියේ පරණ ආයතන ටිකෙන්ම ඒ පරණ තාක්ෂණයම තියෙන ටැප් පරිගණක තමයි ලබා දෙන්නේ මේගොල්ලෝ සූදානම් වෙන්නේ. ඇත්තටම ඉතෙන්දි තෝරාගත්තු ආයතන තෝරා ගැනීමේදී පවා මහා පරිමාණ වංචාවකට අදාළ සියලුම කටයුතු සිදු කරලා අවසන් මේ අවස්ථාව මතක් කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා ආපු දවසේ ඉඳන් මේ වෙනකම්ම කරේ දෙවන්ත වංචා සහ දූෂණ සුරක්ෂා ආරක්ෂණාමරණ එකක්. ඉතෙන්දිත් මිලියන 510කට රක්ෂණ භාර අරමුදලක් හදනවා කිව්වා. නමුත් ඒක ගිවිසුමකුත් අත්සන් කරා. හැබැයි ඒ රක්ෂණ භාර අරමුදල හැදුවෙත් නැහැ. තවත් පැත්තකින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුට ඔහුගේ ඔපරේෂන් කිහිපයක් සඳහා ගෙවිය යුතු පෞද්ගලික රෝහල් මුදල් විදියට රුපියල් කෝටියකට වඩා දෙවන්ත මුදලක් කිසිදු හිරිකිතයකින් තොරව ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් පවා මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. අද දිවයිනේ ස්ථාන කිහිපයකින් ගිනිගෙරීමේ සිද්ධීන් වාර්තා වුණා. බෙන්ගිරිය මහගම ප්‍රදේශයේ කොහොබත් කර්මාන්ත ශාලාවක අද පෙරවරුවේ ගින්නක් හටගත්තා. එය මැඩ පැවැත්වීමට හලාවත නගර සභා ගිනිනිවන ඒකකයේ සහ බෙන්ගිරිය ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීම රථ කැඳවීමට සිදු වුණා. අද අපිටවත් හිතා ගන්න බැරුව ගියා මොකද්ද වුනේ කියලා. මම හිතන්නේ කරන්ට් එකේ මාක්කට් ප්‍රශ්නයක් කියලා තමයි.
ගින්නෙන් කොහු කර්මාන්ත ශාලාවට සිදු ඇති හානිය රුපියල් කෝටි 5ක් පමණ වන බවට මේ වන විට ගණන් බලා තිබෙනවා. කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර වටවල රක්ෂිත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ පවතින දැඩි වියලි කාල ගුණ තත්වයයි. අප වාර්තාකරු පැවසුවේ මෙම ගින්න පැතිර තිබෙන්නේ ජල මූලාශ්‍ර බහුලව පවතින මෙන්ම සිව්පා වුන්ද බහුලව වෙසෙන ප්‍රදේශයක බවයි. ගින්න තවදුරටත් පැතිරෙමින් නැතයි අප වාර්තාකරු සඳහන් කළා. ओमाने जिबेल अक्दार प्रदेशे सिदु रियानतुर किन श्रीलांकिक दरुवन तुदेनकु एतुलु तवत सिवतेनकु जीविताक्षेट पात्व तिदेनकु तुवाल लबातिबेनवा मेगो सत्ते अक्रेपत्तु प्रदेशे पदिंची एकम पावले मव देनियां देदेनकु सह तवत पिरिमि दरुवन देदेनेक दैन तवत पुवत किहिप्याक लोहुडी महरगम अपेक्षा रोहले नव अध्यक्षवरया लेस वैद्य वसंत दिशानायक महता अद वेड बहरगत्ता ए आगमिक वतावत्तुले ननतुरुवाई मेरे रोहले सीलुम विशेषत्न वैद्यरागे पटन सुलु सेवक अदका सीलम मटे इताम आदरेन मटे अवरुद्दासेदी उदव करा इदिरेटत मम बलापोरुत्तु वेनवा ए हेमोगेम उदव एतु मे रोहल इताम दिवृत तत्वयकट पत् करन्नट ए वगेम पिलिका रोगी अट इतम सेवा दिन एक අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් හේතුවෙන් වගා කටයුතු වලටද පසුගිය කාලයේ බාධා එල්ල වූ අංගුඩ වල්පොල හීනටි කුඹුර වෙල්යාය ඉදිරි කන්නේ අස්වැද්දීම සඳහා අවශ්‍ය ට්‍රැක්ටරයක් හීනටි කුඹුර වෙල්යාය සුරැකීමේ සංවිධානය වෙත ඊයේ ප්‍රදානය කෙරුණා. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳල්පිටිය මහතාගේ ඉල්ලීමක් මත බස්නාහිර පළාත් සභා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙය ලබා දී තිබෙනවා. සුසිල් කිඳල්පිටිය සහෝදර මට එක පක්ෂයකවත් ඉන්න පේන්නේ. එතුමාගේ පක්ෂය මොකක්ද කියලාවත් මට කියන්න බෑ. වැරද්ද දුටු දැන වැරද්දට පහර ගන්න පුද්ගලෙක්. එතෙන්දී එක්සත් ජාතික පක්ෂයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ජනතා විමුක්ති වුණා කියලා නෑ. කළ යුතු දේ කළා. හීනට කුඹුර වෙල්යාය විනාශ කරන්න හදනකොට අපිට තිබිච්ච එකම විකල්පය තමයි මේ කුඹුර සැබෑ කුඹුරක් බවට පරිවර්තනය කරන එක. මේ කුඹුර අස්වද්දන එක. ඒක අද ඒක යථාර්ථයක් වෙලා තියෙනවා. आहार हा औषध परीक्षक वरुण हा दिस्ट्रिक्ट परिपालन महाजन सौख्य परीक्षक वरुण पलिबोध नाशक पणते अटते बलेलत्तने तन आहार हा औषध परीक्षक वरुण हा दिस्ट्रिक्ट परिपालन महाजन सौख्य परीक्षक वरुण लेस पत्किरीम अद सिदु केरुणा ए बंडार नायक जात्यांतर सम्मंत्रण शाला परिश्रय पेवती उत्सवेकदी लोके विधिवत् लेस हंदुनागत्तु अधिक अंतरायकार पलिबोध नाशक संयोजन हो पलिबोध नाशक ලංකාවේ අපි දැනට භාවිතා කරන්නේ නැහැ. ඉන්නවා මේ සියලුම පලිපොතනාසකවල දැනට තියෙන සයිලීන් කියන කාබනික ද්‍රාවකේ අපි මේ වසර තුර අයින් කරන්න අපි තීරණයක් අරන් තියෙනවා. ඒ කියන්නේ සයිලීන් කියන නිෂ්පාදන අපි ඉවත් කරනවා පලිපොතනාසක සංයෝජන වලින්. මේ නිෂ්පාදන වැඩි කරන්න නම් අපිට පාවිච්චි කරන්න වෙනවා විවිධ තාක්ෂණික ක්‍රම. ඒ අතරින් එක දෙයක් තමයි පලිපොතනාසක භාවිතය කියන එක. ඒක අනිවාර්යෙන් පිළිගන්න ඕනේ. සමහරෙක් තර්ක කරනවා පලිපොතනාසක භාවිතයෙන් තොරව පුළුවන් කියලා. හැබැයි අපිට අවශ්‍ය තරම් සුලභ කරන්න හැකියාවක් ඇත්තේ නැහැ පලිපොතනාසක වලින් තොරව. Sports Bus Allianz Platinum Awards 2018 श्रीलंका दृश्यपात क्रिकेट कंडायम समग पेवति एक दिन क्रिकेट तरगावलिय तरग तुनट बिंदु अक्लेस पाकिस्तान दृश्यपात कंडायम अद जयगत्ता देरटातर अवसान एक दिन तरगे पाकिस्तानी जयगत्ते लकुनु एकसिय हतकिन श्रीलंका सह पाकिस्तान दृश्यबाधित कंडायम तुन्नन सावसान एक दिन क्रिकेट तरंगिय कोलंबो ब्लूमफील्ड पिटिय दीप वेत्तुना පළමුවෙන් පදුර පහර දුන් පකිස්තානය 540 අවසානයේ කඩලු 7ක් දෙවි රැස්කල ලකුණු සංඛ්‍යාව 448ක්. උපුල් සංජීව සහ සුරංග සම්පත් අතර කඩලු දෙක බැගින් බෙදී ගියා. ජයග්‍රහණය සඳහා ලකුණු 449 කී ලක්ෂයක් වෙනුවෙන් පිටිට පිවිසි ශ්‍රී ලංකා දෘශ්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායමට 540 අවසානයේ කඩලු 9ක් දෙවි රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 342ක් පමණයි.
දමිත් සඳරුවන් මංගල ශතකයේ වාර්තා කරමින් ලකුණු 107ක් රැස් කළා. දෙරට අතර තරඟ තුනකින් සමන්විත 2020 ක්‍රිකට් තරඟාවලිය මේ මාස 27 වනදා ආරම්භ වීමට නියමිතයි. एनसीसी खंडायव अंतर समाज पांदुवार विस्सा विस्सा क्रिकेट तरंगावलिये अवसन महा तरंगेट अद सुदुसुकाम लबा गत्ता एत्यान तरंगे की ननतुरुव सीसीसी खंडायव समग प्रवति अवसन पूर्व तरंगे एक लकुन की चायका निमी में तरंगे पवत्तुने कोलंब पी सरा ओल क्रीडांगने दी පළමුවෙන් පන්දුවට පහර දුන් එන්සීසී ක්‍රීඩකින් පන්දුවර 20 අවසානයේ කඩලු 9ක් දැවි ලකුණු 142ක් රැස් කළා. දිනේෂ් චන්දිමාල් ලකුණු 31යි. නායක මහේල උඩවත්ත ලකුණු 48ක් රැස් කළා. වනිදු හසරංග සහ අශාන් ප්‍රියංජන අතර කඩලු දෙක බැගින් බෙදී ගියා. ජයග්‍රහණ සඳහා ලකුණු 143ක ඉලක්කයක් හඹා ගිය සීසීසී ක්‍රීඩකින්ට පන්දුවර 20 අවසානයේ කඩලු 9ක් දැවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 141ක් පමණයි. එහිදී ඩිල්ෂාන් මුණවීර ලකුණු 25ක් රැස් කළා. වනිදු හසරංග ලකුණු 38යි. මෙතර අදුදාසන ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමග පැවති අනෙක් අවසන් පූර්ව තරඟෙන් කඩලු 6ක ජයග්‍රහණ වාර්තා කිරීමට මුවස් කණ්ඩායම සමත් වුණා. ඒ අනුව මුවස් සහ එන්සීසී කණ්ඩායම් අතර අන්තර් සමාජ පන්දුවර 2020 ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය අනිද්දා පැවැත්වීමට නියමිතයි. इस समय की प्रवृत्ति अवसर आवाज